අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සිරිකොතදී සජිත් පිල සහ රනිල් පිල මුහුණට මුහුණ හමු වෙයි. සාකච්ඡා සාර්ථක බව දෙපිලම එකට එක්ව මාධ්‍යට කියයි. කවුරු එකතු වුණත් ගම ඉල්ලන්නේ පොහොට්ටුව පොදු පෙරමුණ කියයි. ලකුණ බාධාවක් නැහැ. අපිට විශාල ආසන සංඛ්‍යාවක් දිනාගෙන ගෝඨාභයට සවිය දෙන්න පුළුවන්. නිදහස් පක්ෂය පවසයි. මරණේ නගරයේ සිට දිවයිනට පැමිණ දින 14කට පසු නිවෙස් වෙත යන ශ්‍රී ලාංකික සිසුන්. COVID-19 බවට සැකපිට දක්ෂිණාදිවයිනේ සේවය කළ චීන ජාතිකයෙකු කරාපිටියට ඇතුළත් කරයි. COVID-19 මරණ සංඛ්‍යාව 1500කට ආසන්න වෙයි. සියලු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට ජනපතිගෙන් උපදෙස්. රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සහෝදර තමිල නාලිකාව වන ස්ටාර් තමිල් නාලිකාවට සම්මාන රැසක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අද අලුයම කටුනායක ගුවන්තොටුපළේදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ උදයංග වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුව වන තෙක්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මිග්‍යාන ගනුදෙනුව ඇතුළු මූල්‍ය අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජාත්‍යන්තර රතු නිවේදනද නිකුත් කරනු ලැබුවා. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද අලුයමදී. මිග්‍යාන ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වරින්තු නිකුත් කර සිටි ඔහු අත්අඩංගුවට ගැනීම නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඕමානය බලා පිටත්ව ගොස් තිබුණා. එහිදී උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් පසුවයි අද අලුයම 4:37 පමණ UL-208 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඕමානයේ මස්කට නුවර සිට මෙරටට රැගෙන වී ඇත්තේ. ඉන් අනතුරුව ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙන විත් මිග්‍යාන ගනුදෙනුවට අදාළව අද පස්වරුව වන තෙක්ම ප්‍රකාශයන් ලබාගෙන තිබෙනවා. මිග්‍යාන ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය සිදු කළ විමර්ශනවලදී චෝදනා එල්ල වූ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පළමුව වරින්තු නිකුත් කළේ 2016 වසරේ ඔක්තෝබර් මාස 20 වනදායි. මුදල් විශුද්ධීකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදු කර ඇති බවට ඔහුට චෝදනා එල්ලවන අතර යුක්‍රේන ගරිල්ලා කණ්ඩායමකට නීති විරෝධී අන්දමින් අවිසැපයූ බවටද උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ලවනවා. එමෙන්ම ඔහුගේ පෞද්ගලික ලේකම් සහ භාෂා පරිවර්තක ලෙස සේවය කරමින් සිටියදී මියගිය නොයෙල් රණවීර මහතාගේ මරණය සම්බන්ධයෙන්ද වීරතුංග මහතාට චෝදනා එල්ලවනවා. 2017 වසරේ ජනවාරි 4 වනදා ඔහුට අයත් බැංකු ගිණුම් 16ක ගනුදෙනු අත්හිටුවීමටද අධිකරණය නියෝග කළ අතර අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ගමන් බලපත්‍රද තහනම් කළා. පසුගිය 2018 වසරේ පෙබරවාරි මාස 4 වනදා ඇමරිකාව බලා පිටත්ව යාමට ඩුබායි ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ උදයංග වීරතුංග මහතා ජාත්‍යන්තර පොලිසියේ ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගනු ලැබුවා. එසේම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එම අවස්ථාවේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගියත් එම අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආවේ නැහැ. එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය සමතෙකට පත්වීමේ පෙර ලකුණු පහළ වී තිබෙනවා. ඒ මතවාදී ගැටුමක නිරතව සිටින සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර එකඟතාවයන් කිහිපයක් අද දින ඇතිකර ගැනීමත් සමගයි. අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම කණ්ඩායම් දෙකම මුහුණට මුහුණ හමු වී සාකච්ඡා කර තිබුණා. කෙසේ වෙතත් සලකුණ සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට එළඹීමට අද දිනේත් හැකියාව ලැබී නැහැ. මෙරට පැරණිතම සහ ප්‍රබලතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය තුළ මූලික කරුණු කිහිපයක් මුල් කරගනිමින් මේ වන විට අර්බුද රැසක් හටගෙන තිබෙනවා.
ප්‍රධාන වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය සංධානය ගොඩනැගීමේදී මෙම ගැටලුව මතුවී තිබෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන කණ්ඩායම් දෙක අතරයි. ප්‍රථමයෙන් සලකුණු මුල් කරගනිමින් ඇති වූ විවාදාත්මක තත්වය මේ වන විට න්‍යායාත්මක සහ ප්‍රායෝගික කරුණු රසක් කෙරෙහි බලපෑ ඇති අතර ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ සංධාන කණ්ඩායම අතර ප්‍රබල අර්බුද හටගෙන තිබෙනවා. ගොඩනගන නව සංධානය පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර අද සාකච්ඡා කිහිපයක් පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සාකච්ඡාවට දෙකක් පැවැත්වුණා. අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක් සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහභාගී වුණා. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක්ද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. සමගි ජන බලවේගය නමින් ගොඩනැගෙන නවසන්ධානය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීම මෙම සාකච්ඡාවන්හි අරමුණ වී තිබුණා. සජිත් ප්‍රේමදාස මහතා බොහොම අවංකව හදවතට එකගව කතා කරලා එතුමාගේ ස්ථාවරය කිව්වා. එතුමා කිව්වා අලියා ලකුණ ලබා ගන්න කරන්න පුළුවන් උපරිම කැපවීම අපි කරනවා. අපි මේ සන්ධානයෙන් තරඟ කරන එක අපි කරනවා. සමගි ජන බලවේගයෙන් තරඟ කරන්න ඕන. ඒකට අලියා ලකුණ ගැනීමට අපේ කිසිදු කෙනෙකුගේ විරෝධතාවයක් නැහැ. අපි හදවතට එකගව අලියට ආදරෙයි. අපේ හදවත තමයි අලියාගේ හදවත කියන දෙකක් නෙමෙයි එකක්. ලකුණ පිළිබඳව ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. පුලුවන් තරම් අලියා ලාංඡනයෙම යන්න තමයි උත්සාහ ගන්නවා කියලා කිව්වේ. එහෙම බැරි වුණොත් අදරය 12 වෙනකොට තීන්දුව තීරණයක් ගන්නවා කියලා තමයි අද මේ රැස්වීමදී තීන්දුව කරේ. සන්ධානයේ ප්‍රධාන පක්ෂය අලියා හැටියට අලියත් එක්ක යන එකේ ගැටලුවක් නැහැ. හැබැයි ඒක සන්ධානයට ලකුණ හැටියට ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මන්ත්‍රීවරු සියලුම දෙනා කරන්නේ. මමත් ඒක ඇතුළුව. හදවත ලකුණ ඕ මොනෑම් ලකුණ ප්‍රශ්නයක් නැහැ. නමුත් අලියා තමයි වඩාත්ම සුදුසු. දැන් අද දින සාකච්ඡාවේ අවසාන ප්‍රතිඵලය තමයි මෙතන පැමිණි සියලුම මන්ත්‍රීතුමාලා ඉල්ලීම උනේ අපි තවදුරටත් ඒ කියන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඒ අනිකුත් කණ්ඩායම ඒ සියලු දෙනාගේම ඉල්ලා සිටින්ද මේ සන්ධානයට අලියා ලාංඡනය ලබා දීලා අපි සියලු දෙනා එකමුතු ගමනක් යම් කියන එක තමයි එතෙන්දී තීන්දුව. විශේෂයෙන් අපි මේකේ මන්ත්‍රීවරු හැටියට අපිට හදවත ලකුණාවක් කමක් නැහැ, අලියා ලකුණාවක් කමක් නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා නාම මාත්‍රික සන්ධාන නායකෙක් නොවි අලියා ලාංඡනයටත් අපි ගරු කරනවා. අපි අලියා ලාංඡනයට දෙහිරු මන්ත්‍රීවරු හැටියට. හැබැයි අලියා ලාංඡනය తాවකාලිකව පදරමක හෝ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දෙනවා නම් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අලියා ලකුණෙන් ඡන්දය ඉල්ලන්න සියලු දෙනාම එකමුතුයි. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් මේ අලියා ලකුණ මේ මැතිවරණයේදී මේ බලවේගයට ලබා දෙන්න. එහෙම වුණොත් මේ ප්‍රශ්නේ අවසන්යි. අලියා සලකුණ මෙම සන්ධානයේ සලකුණ බවට ලබා දෙනවා නම් අපි අලියා සලකුණෙන් ඉදිරිපත් වෙනවා. එහෙම නැත්නම් විශේෂයෙන්ම දැන්ට හදවත තමා සලකුණ තමා තෝරගෙන තියෙන හදවත සලකුණෙන් මෙම සන්ධානයෙන් සමගි ජන බලවේගෙන් ඉදිරිපත් වෙනවා ඉදිරි මැතිවරණයට. ඒ පිළිබඳ සාකච්ඡා අද දවසේ පස්සේ අවසන් කරනවා. අද දවසේන් පසු කිසිම සාකච්ඡාවකට සහභාගී වෙන්න නොවන්න තීන්දුව කරලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා මෙම අලියා ලාංඡනය මෙම සන්ධානයට ලබා දෙන්න කියලා. ලැබ පුළුවන් උපරිම උත්සාහය දරනවා අලියා ලකුණ ලබා ගන්න. එහෙම බැරි වෙනවා නම් අපි අපේ හදවතට ගැලපෙන ලකුණකින් අපි මැතිවරණය සඳහා සූදානම් වෙනවයි කියන ඒක මතික තීන්දුව අද ගත්ත. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පෙරේද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවති බවත් එහිදී පවතින අර්බුදකාරී තත්ත්වය නිවාවට පත් කිරීම සඳහා දස දිනකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. එහිදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන කණ්ඩායමට 5 දෙනෙකු සහ රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන කණ්ඩායමට 5 දෙනෙකු ඇතුළත්. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව එම පාර්ශවය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් රාජිත සේනාරත්න නවින් දිසානායක සහ ජෝන් අමරතුංග යන මන්ත්‍රීවරුන් එම කණ්ඩායම නියෝජනය කරනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ඇතුළුව එම පාර්ශවයේ නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් වන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර, කබීර් හෂී, මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන්. මෙම විශේෂ කමිටුව අද පස්වරු 2:30ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. මෙම කමිටු රැස්වීමට සහභාගී වීමට පෙර පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂී මහතා මෙලෙස අදහස් පළ කළා. මේක ඔක්කොමලා එකමුතු කරලා පුළුල් බලවත් සන්ධානයකින් එජාපයත් සම්බන්ධ කරගෙන ඡන්ද ඉල්ලන්න. අපි කාරුත් කැමති අලියායෙන් ඉල්ලන්න. නමුත් මේ වෙනසක් ඇති කිරීම සඳහා සමහර අය ඉඩ දෙන්නේ නැහැ. මේක ශක්තිමත් කරවලා ආණ්ඩුවට අභියෝග කරලා
මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමට එක එක්කෙනා කකුලෙන් අදින නිසා මේක ප්‍රමාද වෙනවා. අද 10 දෙනෙක්ගෙන් යුත් කමිටුවකින් රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු 10 දෙනෙක් සාකච්ඡා කරනවා මේක විසඳ ගන්න සුහදව සියලු දෙනාගේ කැමැත්තෙන් එක මතයකට එන තීරණයකට ගන්න එන්න තමයි මේ සාකච්ඡාව තියන්නේ. පක්ෂේ ලාංඡනය ඒ ගැන කතා කරනවා. ඒක තමයි අද කතා කරන්නේ. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති තීරණාත්මක සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර නිමාවට පත්ව තිබෙනවා. එම සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය පිට දැක්වූ අදහස් ප්‍රවෘත්ති විකාශයේ අතරතුර ඔබ වෙත ගෙනීමට අප සූදානම්. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දිනත් විපක්ෂ නායක කාර්යාලයේදී සහ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුව කැඳවා තිබුණා. මේ එහිදී පළ වූ අදහස් එක්සත් ජාතික පක්ෂයේ තරුව සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමාගේ නායකත්වයෙන් පුළුල් සංධානයක් හදලා එක්සත් ජාතික පක්ෂය කියන ඒ පක්ෂයේ මඟ පෙන්වීම යටතේ කටයුතු කරන්න මේ පෙරමුණ ක්‍රියා කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ පෞලක පක්ෂයක් නෙමෙයි, තනි පුද්ගලයේ කළමනාකරණය කරන පාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. පූර්ණ ආශිර්වාදයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය සහිතව ඒ පෙරමුණ හැදුවේ. මෙතන තියෙන්නේ මොනවා හෝ සංවාදයක්ද? ඒ සංවාදයේ හෙට වෙනකොට අවසන් විය යුතු. ඔබතුමා කොහොමද මේ ඊළඟට තරඟ වදින්නේ? ඔය කියන හදවතින්ද නැත්නම් අනිත් පාර්ශවෙ? ඒක හෙට බලමුකෝ. කලබල වෙන්න එපා. අද හදවතින්ම කටයුතු කරමු. ඒ කියන හදවතින්ද ඔබතුමා? නෑ, හදවතින්ම කටයුතු කරමු. ඒ කියන්නේ මොකද? ආදරවන්තින්ගේ දවසනේ. ඔයාගේ හදවතත් නිකන් පොඩ්ඩක් ගැඹුරු කරගන්න ප්‍රේමේ. ඔබතුමා කඩානාසනයේ සංවිධායකයා දුරේ දීලා ඔබ ආදරයෙන් වැළඳගත්තු රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහි වෙලා මිත්‍රි. කවුද එළෙහිමුනේ? මඤ්ඤන්ද? එහෙම කරන්න එපා. එතුමටයි සජිත් ප්‍රේමදාස මහත්මයාටයි එකතු වෙලා සමගියෙන් මේ පක්ෂය ඔක්කොම එකතු වෙලා හැම බලවේගයක්ම එකතු කරගෙන සමගියෙන් යන්න කියලා කියන්නේ. අනික මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ බෑ කොරහේ නාවන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා කොරහේ නාවන්නත් බෑ කාටවත්. මොකද මේ දෙන්නම හොඳ ජර්මන් පීරි. ජර්මන් පීරි එකට එකක් ගෑවෙන්නේ නැහැ නේ. මුලින්ම කියන්න ඕන අපි හදවතින්ම අලි. ඒ නිසා ආයේ වෙනත් හදවතක් අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හදවතින්ම අලියෝ ඉන්නේ. කිසියම් කෙනෙකුට අයිතියක් තියෙනවා කැමති නැත්නම් මේ පක්ෂයෙන් යන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ, කිසි ගැටලුවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කඩලා පැත්තකින් දාන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහත්මයා කිසිම දෙයක් තව කියලා නැහැ එතුමා. විවිධ මත තියෙනවා. කණ්ඩායම් අතර යෝජනා තියෙනවා. ඒක හොඳයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ලක්ෂණ. නමුත් මේකේ කෑලි කඩලා අලුත් පක්ෂ හදන්න තාවම සූදානමක් නැහැ. තාම අපිට එහෙම කියලා නැහැ. එහෙම සජිත් ප්‍රේමදාස මහත්මයා එහෙනම් නිල වශයෙන් කියන්න ඕන නියෝජ්‍ය නායක මම නියෝජ්‍ය නායකකමෙන් අයින් වෙනවා, මම අලුත් පක්ෂයක් හදනවා. එහෙම කියන්න ඕන. හැමදාම මහමැතිවරණයක් ඉල්ලලා දෙන්නේ අලියාගෙන්. අපි මෙවරත් ඉල්ලන්නේ අලියාගෙන්. ඒක සහතිකයි. පක්ෂයේ නීත්‍යානුකූල මන්ත්‍රීවරු හැටියට ඉන්න අය පක්ෂ ව්‍යවස්ථාවට යටත්, පක්ෂයේ විනයට යටත්. ඒ නිසා වෙනත් පක්ෂයක නිලතල දැරීම හෝ වෙනත් පක්ෂයකට සම්බන්ධ වීම තුළ තමාදරණ මන්ත්‍රී ධූරයේ අහෝසි වී යා හැක. එච්චරයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන සලකුණ පිළිබඳව දැඩි මතවාද ගොඩනැගී ඇති පසුබිමක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතරද සලකුණ සම්බන්ධයෙන් විවිධ මතවාද ගොඩනැගී තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසන්නේ වැදගත් වන්නේ සලකුණ නොව සමගිය බවයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ මහතා පෙන්වා දෙන්නේ ජනතාව බලාපොරොත්තු වන්නේ පොහොට්ටුව සලකුණ පමණක් බවයි. දිවි මැතිවරණය පිළිබඳව අවශ්‍ය කටයුතු අවශ්‍ය ආකාරයේ සිදුවෙනවා. ගැටලුවක් නැහැ. ජනතාවට ජයග්‍රහණය ලක්කර ගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. අපට ශක්තිය තියෙනවා. විශාල ආසන සංඛ්‍යාවක් දියාගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඒ පිළිබඳව දැනට සාකච්ඡා කරන යනවා. ලකුණ වැදගත් වෙන්නේ නැහැ, වැදගත් වන්නේ සමගිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක යනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ අපේ නායකයෝ. හැබැයි මේ ගමේ අපේ නායකයෝ කියන්නේ, මේ ප්‍රදේශයේ ජනතාව කියන්නේ මොන තේන් ආවත් කමන්නේ, පොහොට්ටු අතරින් නැතුව පොහොට්ටුවේ ලකුණෙන් තරඟ කරන්න කියන යෝජනාව තමයි බිම් මට්ටමේ ජනතාවගේ තියෙන්නේ. දා නායකයෝ නෙවෙයි මේ පක්ෂය හැදුනේ, රටේ ජනතාවගෙන් තමයි පොහොට්ටුව නිර්මාණය වුනේ. ඒ තමයි ඉදිරියේදීත් අපි අපිට විශ්වාසය තියෙනවා. පොහොට්ටුව ලකුණෙන් තමයි අපි මේ මැතිවරණය සදා ඉදිරිපත් වෙන්නේ කියන එක. වත්මන් පාර්ලිමේන්තුවේ තියෙන සංවිධානය වෙනස් වෙන යුතුයි කියන මතය මුතුම ඉන්නවා නැත්නම් මතය වුණා. අපි අනිවාර්යයෙන්ම අපි විතරක් නෙවෙයි සමස්ත රටේ ජනතාවම තරුණයන්ට තැනක් දිය යුතුයි කියන තැන තමයි ජනතාව ඉන්නේ. ඒ වගේම අලුතෙන් කට්ටියක් ඉස්සරහින් ඉඳලා බලන්න ඕනේ.
අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම අපි ඡන්ද නාම යෝජනා ලබා දිය යුතු මොකද හැමදාම ඇමති වෙන්න බෑනේ එදත් ඇමති අදත් ඇමති හෙටත් ඇමති වෙන්න බෑ අපි පොහොට්ටුවට කැමතියි ඉතින් පොහොට්ටුවනේ අපි ඡන්ද දුන්නේ මේ ගෝඨාභය මහත්තයාට පොහොට්ටුවට කතර ගහපු අපිට දැන් වෙන ලකුණු වල කතර ගහන්න හිතන්නේ නැහැ දැන් පොහොට්ටුවම තමයි අපිට හොඳ මොකද ඡන්ද ලක්ෂ 69ක් ගත්ත ගෝඨාභය මහත්තයාගේ පක්ෂයෙන් අපි ගිය සැරේ ගිහින්ම පොහොට්ටුවනේ මේ වැඩ කරේ ඉතින් ඒකෙන් ඉන්න පොහොට්ටුවේ ඉස්සරහ අපි කතරේ ගහලා පළවෙනි ජනාධිපති කෙනෙක් හැදුව එක අපිට පොහොට්ටුව තමයි දැන් හොඳයි වගේ පේන්නේ මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කිරීමට සහ පවතින මාර්ග තලපදය අවම කිරීමට වහාම පියවර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා මාර්ග සහ මහමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්තුනේ ජනාධිපති කාර්යාලයේදී එහිදී ජනාධිපතිවරයා මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා පළමු අදියරේ වැඩ අවසන් කර ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිමකර විවෘත කළ යුතු බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත් කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළා මේට අමතරව කඩුවෙල හයිලවෙල් සහ පිළියන්දල මාර්ගවල පවතින දැඩි රථවාහන තදබදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙසටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා සියලු ඉදිකිරීම් සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නා ලෙසටත් පොදු ප්‍රවාහන සේවයේ දියුණු කිරීමටත් මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපභෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවා විධිමත් කරන ලෙසටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අමාත්‍යවරුන්ට සහ සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා ඒකත් එක්කම අර අපි මෙන්නම දාමු යූඩී එකත් එක්ක අපි මේ පාකින් ලොට්සුත් හරි තැන්වල ලොකේට් කරාම අපිට කියලින්ම කියත හැකිනේ පාක් කළද මිනිස්සු පාකින් නැති වුණාම පාක් කරන්න එපා කියන්න බෑ. ඒ මිනිස්සු පාක් කරන්න තැනන්නේ. ඉතින් පාකින් අවශ්‍යමයි. ඉතින් පාකින් අවශ්‍යයි අර පළල් කරනවට වඩා අවශ්‍ය අර ගොඩක් කනෙක්ටින් රෝඩ්ස් ටිකක් තියෙන්න ඕන. ඒක ක්‍රමයක් තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වැඩියෙන් යූස් කරන්න. දැන් කාර් එකේ එන මිනිස්සු වෙනම සෝෂල් ස්ටෑන්ඩඩ් එකක ඉන්න එක්කෙනෙක්නේ. එයාට සුදුසු බස් එකක් දෙන්න ඕන. ඉතින් මේ 120යි. කොළඹට එන අයගෙන් 80%ක් තාම ඉන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. කෝච්චියයි බස් එකේයි ඒවයින් එන අය. අපි බිල්ඩින්ග්ස් දෙනකොට පාකින් දෙන්නම ඕන. පාකින් තියන්නම ඕන. නැත්තම් කරන්න බෑ කවදාකවත්. පාකින් ෆ්ලෝස් තුනක්වත් දාලා තමයි බිස්නස් බිල්ඩින් එකක් දෙන්න ඕන. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පස්වරුවේ පැවති තීරණාත්මක සාකච්ඡාව මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා. එහි දර්ශන මෙවන විට අප වෙත ලැබී තිබෙනවා. අප දැන් සූදානම් එම දර්ශන වෙත යොවන්නට. මට කියන්නේ දෙවි සාකච්ඡා සාර්ථකයි. ඒ කියන්නේ ලෝකීය ගැන අවසන් වශයෙන් හදවතින්ද? සාකච්ඡා සාර්ථකයි. දෙගොල්ලොම එකට වැඩ කරන්න තීරණය කළා තියෙනවා. අලියා ගෙන් හදි වෙන සාකච්ඡා සාර්ථක වෙනවා නේද? සාකච්ඡා සාර්ථකයි. අපි කියන්නේ. පුළුවන්දා? නෝ නේද? කියන්නේ. අපි බෙදෙයි කියලා බලා ඉන්න කට්ටිය දැන් උඩ යනවා එච්චර. ඒ කියන්නේ නෑ නෑ අපිට නෑ පැහැදිලි මාති පොඩ්ඩක්. කියනවා කියලා කිව්වෙ මොකක්ද අපි? හරි හරි අපි කතා කරන්නේ අපේ නායකවරු දෙන්න ඔයාලට විස්තරයක් කිව්වා මේ දැන් සාකච්ඡා වෙද මේ ගැන. බය වෙන්න එපා අපි අලියෙන් හරි කොටියෙන් හරි ගහන්න ඕන දේම අපි ගහනවා. ඒයිද සනද්ද? හරි ප්‍රේම දස මාත්‍ය කැමති. ඔයගට ඕන ඕකේ දේවකන් තමයි යන්නනේ යන්න. යන්නනේ. අවසාන සාකච්ඡාද? අවසාන සාකච්ඡාද? මොකද සාකච්ඡා? නෑ නෑ කියන අදින් පස්සේ ගුවන්
විදුලි නාලිකාවක වගකීම රටේ භාෂාව පෝෂණය කිරීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 අමතමින්. මේ අතර මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත සහෝදර දමිළ නාලිකාව වන ස්ටාර්ටමිල් නාලිකාව සම්මාන 4ක් දිනා ගැනීමට සමත් වුණා. පසුගිය වසරක කාලය තුළ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වුවන් ඇගයු ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020 ඊ පසුරුවේ පැවැත්වුණේ කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ රටේ ගුවන් විදුලි සේවාව ආරම්භ වෙලා ගුවන් විදුලි විස්තර ප්‍රචාරකින්ගේ භාෂාවෙන් කිව්වොත් සතකය ගහන්න ආසන්නේ ඉන්නේ. අපේ රටේ ගීත කලාවක් ඇති කළේ ගුවන් විදුලිය. ඒ වගේම ගුවන් විදුලිය නාට්‍ය කලාවක් ඇති කළා. ගායක ගායිකාවන් මහා ගන්ධර්වයන් බී කළේ ගුවන් විදුලිය. ඒ විතරක් නොමේ රටේ ජනතාව දැනුවත් පුරවැසියන් කරන්න අතිවිශාල සේවයක් ගුවන් විදුලියෙන් ඉටුණා. රූපවාහිනිය, පරිගණක තාක්ෂණය එන කලින් මේ රටේ ජනතාවට ප්‍රවෘත්ති ලබා දීමේදී මුල්ුණේ ගුවන් විදුලිය. ගුවන් විදුලිය දේශපාලන වශයෙන් මේ රට හරියට බලපෑවා. ඒ කාලේ අලුතෙන් ආණ්ඩුවක් ආවම ප්‍රවෘත්ති විකාශනයට කලින් යන තේමා වාදනය ප්‍රයාස කරනවා. රටක් අල්ලා ගැනීමේ ප්‍රධාන මර්මස්ථානයක් ඇටියට තමයි එදා ගුවන් විදුලි සැලකුණේ. මොනම මාධ්‍යයකටවත් ගුවන් විදුලියට තියෙන තැන නැති කරන්න බැරි වුණා. අද කවුරුත් කියන දෙයක් තමයි ගුවන් විදුලි නාලිකාවල සංවරකම මීට වඩා යහපත් වෙන්න ඕන කියන එක. ඒ දවස්වල අපිට මතකයි උදෙම්ම පිරිත් දාලා ධම්ම චින්තාව දාලා තමයි ගුවන් විදුලි වැඩසටහන ආරම්භ කෙරුණේ. ඊළඟට උදෙම්ම අහන්න ලැබුණේ දේශාභිමානී දේශප්‍රමිනී ගීත. දහවල් 12ට තමයි බයිලා දැම්මේ ඒ කාලේ. ගොඩක් රැබෝ වෙලා වෙද්දී රැ පැල් රකිනා කුරහම් පැහැන හේනේ වාගේ ඒ වෙලාවේ ගැළපෙන ගීත ආන්ද ලැබුණා. ඒක ගුවන් විදුලි නාලිකාවක තිබුණු සංවරකමක්. ඒ වගේම ගුවන් විදුලි නාලිකාවේ වගකින් අපේ භාෂාව පෝෂණය කරන එක. ගුවන් විදුලි ඉතාම වගකීමෙන් ඒ වැඩේ කළා කියලා කියන්න පුළුවන්. මේ අතීතයෙන් අද ඉන්න හැමෝම ඉගෙන ගන්න ඕන. නාලිකා වැඩි වෙන්න තරංකාරීත්වය වැඩි වෙලා. තරං කරන්න හොඳම විදිය ගුණාත්මකකම බාලකරන එක නොවේ කියලා මම විශ්වාස කරනවා. එහිදී පසුගිය වසරක කාලය තුළ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ දක්ෂතා දැක්වුවන් අගයෙන් සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය සිදු කෙරුණා. එහිදී ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි අතරින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සියත සහෝදර දමිළ නාලිකාව වන ස්ටාර්ටමිල් නාලිකාවත් ඊයේ දින සම්මානයට පත්‍ර වුණා. එහිදී දමිළ ගුවන් විදුලි හොඳම ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ස්ටාර්ටමිල් නාලිකාවේ හොෂියා අනෝචන් සමත් වුණා. දමිළ හොඳම ප්‍රවෘත්ති සංස්කරණය සඳහා හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණේ ස්ටාර්ටමිල් නාලිකාවේ දිල්ෂාඩ් දේවදාසන්. වසරේ හොඳම ගුවන් විදුලි ළමා නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර වුණේද ස්ටාර්ටමිල් නාලිකාවයි. ස්ටාර්ටමිල් නාලිකාවේ ජේ.එම්. ෂමීල් ඒ සඳහා වූ සම්මානය හිමි කරගත්තා. එසේම ස්ටාර්ටමිල් නාලිකාවේ අදිති නවනීතන් හොඳම ගුවන් විදුලි ළමා නාට්‍ය නිලිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයට තවත් ගෞරවයක් එක්කර දුන් ස්ටාර්ටමිල් නාලිකාවට අපගේ උණුසුම් සුබපැතුම්. චීනයේ වුහාන් සිට පැමිණීමෙන් පසු දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටි සිසුන් 33 දෙනා අද පස්වරුවේ අකුරේගොඩ යුද හමුදා කඳවුර වෙත පැමිණ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වුණා. ඔවුන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය මට්ටමකින් සිටින බවට වෛද්‍යවරුන් තහවුරු කිරීමෙන් පසු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට මෙලෙස අකුරේගොඩ යුද හමුදා මුලස්ථානයට පැමිණියා. මෙම හමුවීමෙන් අනතුරුව සිසුන් ඇතුළු 33 දෙනා යලිසිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. චීනයේ වුහාන් සිට පසුගියදා දිවයින්ට රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකිකයින් 33 දෙනා අද පෙරවරුවේ දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන එනු ලැබුවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමු වූ අතර ඊන අනතුරුව ඔවුන් සිය නිවෙස් වෙත පිටත්ව ගියා.
මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැකකිරෙන පුද්ගලයන් 8 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි අපකල විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිට මහතා සඳහන් කළේ. ඒ අනුව රෝගීන් සිව් දෙනෙකු ITH රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් සිව් දෙනෙකු කුරුණෑගල ගම්පහ සහ කරාපිටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබනවා. එසේම අදාළ වෛරසය ආසාදනය වූ බවට සැකකිරෙන චීන ජාතිකයෙකු කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවද සුදත් සමරවිට මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවත් අවශ්‍ය වූහොත් එම රෝගියා කඩිනමින් ITH රෝහලෙහි විශේෂිත වාට්ටුව වෙත රැගෙන ඒමට කටයුතු කරන බවත් සෞඛ්‍යංශ පවසනවා. මේ අතර දැනට මෙම වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී ITH රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව තවදුරටත් එහි ප්‍රතිකාර ලබනවා. මේ අතර කොරෝනා වෛරසින් පීඩාවට පත් චීන ජනතාවට සහ ලෝකවාසීන්ට සෙත්පතා ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය විසින් සංවිධානය කළ සත්පුදු පූජාවක් සහ ආශිර්වාද පීත් දේශනාවක් අනුරාධපුර ඓතිහාසික අභයගිරිය රජමහ විහාරස්ථානයේදී හෙට දින පැවැත්වීමට නියමිතයි. මේ අතර ලොව රටවල් 25ක් පුරා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1380 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර ගත වූ පැය 24 තුළ පමණක් වෛරසය ආසාදනය වී මරණයටපත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 121ක්. ඉන් 116 දෙනෙකුම වාර්තා වන්නේ වෛරසයේ නිජ භූමිය වූ චීනයේ හුබේ පළාත කේන්ද්‍ර කරගනිමින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදාළ වෛරසයේ ලෝකයට බරපතල තර්ජනයක් බව පවසා ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් ප්‍රකාශ කර ඇත්තේ මෙහි ප්‍රතිඵලය ත්‍රස්ත ක්‍රියාවකට වඩා ප්‍රබල විය හැකි බවයි. රජයේ නිල නිවාසවල අක්‍රමවත් ලෙස පුද්ගලින් පදිංචි කරවීමේ වැඩපිළිවෙල වහාම නැවැත්වීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය මාත්‍ය SB දිසානායක මහතා පවසනවා. ඒ නුවරඑළිය ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජා මහතා සහ රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතා අතර ඉඩම් මත ගැටුමක් මුල් කරගනිමින් එම කමිටු රැස්වීම උණුසුම් වුණා. කෙසේ නමුත් එලෙස ඊයේ දින ඇති වූ මෙම ආරවුල සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය SB දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා. මේ එහෙම බලහත්කාරයෙන් පදිංචි වෙච්ච අය එළියට දාන්න නීතිමය පියවර ගන්නකොට ඒ අයට බලපෑම් කරනවා. ඒ අය පදිංචි වෙනකොට මම ගිහිල්ලා එළවලා දාන්න ඕනේ. ඒක පොඩි දෙයක්. හැබැයි එහෙම කරන්නේ නැතුව දැන් ඒ ප්‍රාදේශීය ලේකම්වරයා ඇත්තටම කරලා තියෙන්නේ අධිකරණයට ගිහිල්ලා තියෙනවා. මෙයා ඉවත් කරලා දෙන්න කියලා. ඉතින් ඒක ඉතාම නිවැරදි වැඩක්. ඒ නිසා ඇත්තටම මම මේ බලහත්කාරයෙන් රජයේ නිල නිවාසයක ඇතුල් වෙලා ඉන්න කෙනෙක් ආරක්ෂා කරන්න එතන කීප දෙනෙක්ම දඟලනකොට මට ඇත්තටම හරි කේන්තියක් ගියා. මොකද මේ ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක් මේ නුරේට උදා වෙලා තියෙන්නේ. ඒකෙන් අසරණ වෙන්නේ රජයේ නිලධාරි. රජයේ නිල නිවාස. එහෙම ගිහිලා එක එක අය පදිංචි කරවීමේ මේ වැඩපිළිවෙල වහාම නතර වෙන්න ඕනේ. එහෙම නැත්තම් නුරේට නිලධාරිය පිටින් ගෙන්න ගන්නම බැරි වෙයි. නෑ ඒ මොකද නඩු දාන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ අය සොයා බල්ලයි සීළු දෙනාට කියනවා නඩු දාන්න කියලා. නඩු මේ නඩු දාලා ඉතින් ඒ අය නීත්‍යානුකූල අයින් කරනවා. ඉදිරි මහමැතිවරණයේදී ජනතාවට වග කිව හැකි මහජන නියෝජිතයින් තෝරාපත් කරගන්නේ නම් මෙරට ගැටලු රැසක් විසඳා ගත හැකි වනු ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිනිස් ජීවිතය වගේ වන්නාදී සතෝසිය බව කොම බබලාමි කොල්සක් මිටෙන්දී අපි දන්නවා මේ ප්‍රදේශයේ ජනතාව ඉතාමත්ම දරුණු අන්දමින් මේ අලින්ගේ ප්‍රශ්නයට මූල ජන ජීවිත හානි වෙනවා. ඉතින් අද පාර්ලිමේන්තුවේ නිතරම කියන ප්‍රශ්නයක්. ඒ ගැන අවධානය යොමු වෙලා තියෙනවා. තව දින කිහිපයකින් මේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙනවා. ඊට පස්සේ අලුත් පාර්ලිමේන්තුවක් ලබන මැයි මාසේ පත් වෙයි. මම දකින විදිහට ඊට පස්සේ අවුරුදුකින් අයවැලේකින් අක්‍රමෝරේ වගේ මාරුත් මහජනීති පත් වෙන්න ඕනේ. තව වැදගත් දෙයක් තමයි ජනතාව න්‍යාය පත් කිරීමේ ධර්මමන්ත්‍රීතුමා කියලා කියන්න පුළුවන්. තමන්ගේ ජනතාව ගැන හැඟීමක් තියෙන ජනතාවට ආදරය කරන පොළොවට පය ගහන්න පුළුවන් හොඳ වැදගත් මහත්වරු පත් කරගත්තොත් මම හිතන්නේ හුඟක් ප්‍රශ්න විඳ ගන්න පුළුවන්.
වත්මන් රජයේ විසින් සියලුම ආරක්ෂක අංශ දැනුවත් කර රටේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු යොදා ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වන්දනාමාන කර ආශිර්වාද ලබා ගත්තා. එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑර නිලමේතුමන් විසින් අමාත්‍යවරයා පිළිගනු ලැබුවා. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. රටේ ආරක්ෂාව පිළිබඳව ගත යුතු පියවරවල් ඒ වගේම ලෝකයේම තියෙන විවිධ ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳව අනිකුත් සංවිධාන පිළිබඳව හැමතිස්සෙම සොයලා බලනවා. අපට ලබා ගන්න ආරංචියේ අනුව අපි අපේ රටේ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. සියලුම පොලිස් ස්ථාන හමුදාවල් සියලුම එකක දැනුවත් කරලා ඒ අය අවදියෙන් තියලා තියෙනවා. ඉතින් මේ පොලිස් නිලධාරී මම දකින මම ඉස්සර පොලිසියේ හිටපු කෙනෙක් හැටියට එයාට තියෙනවා විශාල රාජකාරී කොටහක්. පැය 24ම රාජකාරියේදීලා ඉන්නේ. එයා තමන්ගේ රැකියාවෙන් තෘප්තිමත් නොවන නිසා අපි අමාත්‍ය මණ්ඩලයේ පෙරේදා තීන්දුවක් ගත්තා. මගේ යෝජනාවක් අනුව දීර්ඝ කාලයක් අවුරුදු 25 20 එක රෑන්ක් එකේ ඉන්න උදවියට සීමා වෙන පරිදි එයාට ඊළඟ උසස් වීම ලබා දෙන්න. මම හිතන්නේ මේ උසස් වීම ලබා දුන්නම පොලිසියේ සියලුම දෙනා රාලහමිලාට කාන්තා පොලිසියට ඉන්ස්පෙක්ටරේට් ඒ සියලු දෙනාටම බල්ක් ප්‍රොමෝෂන්ස් ලැබෙනවා. වත්මන් ආණ්ඩුවට සහය පළ කරන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ තලාව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මැතිවරණයේ තියෙනවද නැද්ද කියන එක තියෙන ජනාධිපතිතුමාගේ මේ ආණ්ඩුවට තව අගෝස්තු මාසෙ වෙනකන් යන්න පුළුවන්. හැබැයි ජනාධිපතිතුමාට බලය තියෙනවා මාර්තු වලින් පස්සේ ඕනම අවස්ථාවක විසුරුව හැරීමේ බලය තියෙනවා. ඉතින් ඒක නිසා මැතිවරණය ගැන අධිකරු ජනාධිපතිතුමා තමයි තීන්දුවක් ගත යුතු. මේ පාර මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රයේ පක්ෂයේ ලකුණ පිළිබඳව ගැටුම්කාරී රටක් කියලා මම හිතන්නේ ඇත්තට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා දැනටමත් අපි ඒක සාකච්ඡා කරමින් යනවා. ඒක අපි එකඟත්වයකට ඇවිල්ලා මම හිතන්නේ සතුටු වෙනකොට සියලු ප්‍රශ්න ඉවර කරලා එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු පක්ෂ ඔක්කොම එකතු වෙලා වැඩ කටයුතු වලට සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂය විතරක් නෙමෙයි දැන් බලන්නකෝ පොදු ජන එක්සත් පෙරමුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමකට විසඳන කොහොට්ටුවේ කණ්ඩායම තව කට්ටියකට වියත්මක කණ්ඩායම තව කට්ටියකට ඉතින් මේවා පක්ෂවලට පොදු දේවල් මේ මේවා ඔක්කොම එකතු වෙලා විසඳලා එයි අවසානයේ එක්සත් ජාතික පක්ෂයේ අරබුදයට මුල එක්සත් ජාතික පක්ෂය ඇතුළ ඉන්නවා කියලා මේ රාජපක්ෂවරුන්ට එක ඩීල් දාන කට්ටියක් මම හිතන්නේ නැති විපක්ෂයට පුළුවන් ඕන දෙයක් කරන්න හැබැයි ඒ වුණාට එහෙම ඩීල් දාන කට්ටිය අපේ පක්ෂය ඇතුළේ නැහැ ඒ වගේම අතරම ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයේදී පැහැදිලිවම සජිත් ප්‍රේමදාස් මැතිතුමාගේ නායකත්වයෙන් අපි පොදු සංධානයක් හැටියට ගොඩනගෙනවා. ඒ සංධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සරහ නෙමෙයි පොහොට්ටුවේ අයත් එන්න ඉන්නවා කීප දෙනෙක්. මෙම වසරේ සිට සාමාන්‍ය පෙළ සඳහා ලියාපදිංචි වීම ඔන්ලයින් ක්‍රමයට සිදු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පිරුම මහතා පවසනවා. ඒ මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් නූතන තාක්ෂණය කියන්නේ මානව සම්බන්ධතාවය හරහා සිදුවෙන බොහෝ දේ ලෝකෙ පිළිගත්තු මතයක් හියුමන් ඉන්වෝල්වමන්ට් කියලා කියන ඇතුලේ දූෂණයට දෙන ඉඩ වැඩි කියලා. ඒකට තාක්ෂණය උපයෝග කරගන්නේ කොහොමද අපි? උදාහරණයක් විදියට අපි දැන් මේ වසරේ ඉඳලා සාමාන්‍ය පෙළ දරුවන්ට ලබන වසරේ ඉඳලා ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න දෙනවා. කාලේ කොයිතරම් ඉතිරි වෙයි? අපි ඊයේ අත්දැක වැළුවා අලුත් ඇප් එකක් අපි ඩෙවලොප් කරන්න කියලා ගුරුමාරු සම්බන්ධයෙන්. Tamange athe thiyenona nan smartphone එකක් එක විනාඩි කීපයකදී apply කළා. ඉල්ලුම් කරලා මුළු රටේම ගුරු සේවින ගුරුවරු 240,000යි. මේ කටයුත්ත කෙටි කාලෙකින් ඉසුරුපාය බලා වන්දනා කරන්නේ නැතුව කලාප කාර්යාලේ කොට්ටාස කාර්යාලේ වන්දනා ගමන් නතර කළා. ගෙදර ඉඳගෙන පාසල ඉඳගෙන ලෝකෙ එහෙමයි අපි යත්තදා බැලුවා බලාපොරොත්තු වෙන එවැනි නූතන තාක්ෂණ ගේන්න හැම එකටම මේක ආදේශ කරන්න පුළුවන්. ඒක දූෂණය පිටු දකින්න රාජ සේවයක විසඳුමක් කියලා අපි විශ්වාස කරනවා. හැටන් සිංගිමලයේ කඳු රක්ෂිතයේ ඊයේ පෙරවරුවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකි වී තිබෙනවා. හැටන් සිංගිමලයේ කඳු රක්ෂිතයේ ඊයේ පසුරුවේ සිට හටගත් ගින්න මෙවන විට මැඩ පවත්වා තිබෙනවා.
ඊ පෙරවරු 9:30ට පමණ හටගත් ගින්න රක්ෂිතේපුර පැදර යමින් තිබේදී හැටන් වනාඩවි කාර්යාලයේ නිලධාරීන් හැටන් පොලිසිය නිලධාරීන් වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව පාලනය කිරීමට උත්සාහ කළද එය ව්‍යාප්ත වීම හේතුවෙන් ගින්න පාලනය කිරීම සඳහා මෙම ගුවන් යානය මගින් කාසල්රි ජලාශ්‍රයෙන් අවස්ථා 6කදී ජලය රැගෙන විට ගින්න පැතිර යන ස්ථානවලට මුදා හැරීමෙන් අනතුරුව පැතිර යමින් තිබූ ගින්න මෙවැනි විට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී තිබෙනවා. ගින්නෙන් රක්ෂිතේ හෙක්ටයාර් දෙකකට අසන්න කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවයි හැටන් වනාඩවි කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ. පවතින වියලි කාලගුණයත් සමග එය සීක්‍රෙන් පැතිර ගිය අතර මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ගින්න ඇති වුණේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. දැන් අවධානය රට වටාපුවත් කිහිපයක් වෙතයි. වැලිකඩ බන්ධනාගාරයේ අලුත් වැඩියාව වර්ණාලේප කිරීම සහ වහල සෙවිලි කිරීම සඳහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර අද පෙරවරුවේ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කෙරුණා. එය අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් සේවය කරන ලද මේජර් ජෙනරාල් ජනක රත්නායක මහතා සිය සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමග පුරප්පාඩු වන තනතුර සඳහා මින් පෙර පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා නව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන් වැඩ ආරම්භ කිරීම අද දින සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා නීති විරෝධී විදේශීය දුම්බැටි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලින් 4 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ රේකූ මගින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබයි සහ අබුඩාබි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ පසුකෙදා අබුඩාබි සිට පැමිණ අතහර දමා ගිය ගුවන්මලු දෙකක් නැවත රැගෙන යාමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම සැකකරුවන් සහ සැකකාරියන් මහනුවර, මාතලි සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සන්තකයේ තිබී අත්අඩංගුවටගත් විදේශ දුම්බැටි කටුන් සංඛ්‍යාව 454ක්. කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 45 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙරටට එවූ මෙම කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යංශය භාරයට ගැනීමෙන් පසු නිවෙස් වෙත පිටත් කර යවා තිබෙනවා. බදුල්ල මල්වත්තේ ඉදිරියේ බදුලුපිටිය ප්‍රදේශයට ගමන් කරන මාර්ගයේ පිහිටි වසර 100කට වඩා පැරණි මහෝගනි ගසක් රාජ්‍ය නිලධාරීන්ගේද සහයෝගය ඇතිව කපා දැමීමට එරෙහිව ප්‍රදේශවාසීන් මෙම ගස කැපීම පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ ගහ මං හිතන්නේ දැන් අවුරුදු 100ක් 150ක් පැරණි. මේ ගහට මේ වේයෙක්වත් මොකෙක්වත් සතෙක් කිට්ටු වෙලා නැහැ. හැබැයි රජයේ අනුදැනුම මත තමයි මේක වුණේ. මොකද කරන්ට් වයර් පැය 12කට වඩා බාලා මුළු ගමටම කරන්ට් එක නැති කරලා තමයි මේ ගහ කැපුවේ. මේ ගහෙන් පාර සතෙකුටවත් කාටවත් කරදරයක් නැති ගහක් මේක. මුළු ලංකාවෙම ගස් හදනකොට අපේ ඌව වෙල්ලස්සේ අපේ නිලධාරි බලධාරි ගස් කපනවා. මේ වගේට කවුරුත් ඇස අරින්නේ නැහැ, කන් යොමන්නේ නැහැ. අම්මා මැරුවා හා සමානයි දැන් මේක. ඌව වෙල්ලස්සේ අම්මා කෙනෙක් අද හාන්සි මට වැඩිය උසයි. මේක මේ එක වහලකට අත්තක් යනවා කියලා ඒ අත්ත කපලා ඉවත් කරන්න තිබුණා. ග්‍රාම සේවක නිලධාරියාට හරි කාට හරි ඒ අත්ත කපලා ඉවර කරන්න මේ මෙච්චර වටින වස්තුවක් බේරගන්න තිබිච්ච එකක්. මේක මුළු ගම්මානෙටම කොයිතරම් ඔක්සිජන් ප්‍රමාණයක් නිකුත් කරන මේක අම්මා කෙනෙක් වගේ සම්පතක්. ඒ වගේ සම්පතක් කිසිම බලධාරියෙකුගේ හැමෝගේ මැස් වහලා හරි මුදලට යටත් කරගෙන හරි මේ වගේ අපරාධයක් කරලා තිනවා. වැල්ලවාය නගරයේ රෙදිපිලි අලෙවි සැලක් වෙත ඊයේ පැමිණි පුද්ගලයෙකු සූක්ෂම ලෙස මුදල් අයකරන ස්ථානයේ තිබූ මුදල් පසුම්බියක් සොරා ගන්න ආකාරය වෙළඳ සැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.